ලෝකය තුළ ජීවත්වීමට බිහිසුනුම රාජ්‍යයන් මොනවාද. ජීවිතය ගෙවීමේදී බොහෝ රටවල්වලට ජනතාව ගමන් කරන්නේ ඒ රටවල්වල ජීවත්වීම සඳහහා සුදුසු පරිස රැක් නොමැතිපිටය. සෑ වර්ශයකදීම ඉන්ිය කොමික් පෙන ආහිතනය. ආර්ථිකය සහ සාමය සඳහාවුණු ආයතනය වර්ෂිකව ලෝකසාම දර්ශක ොබ ප ඉන්ෙක් පෝට් එක ලෝකට හැලිදක්වනු ලබනවා. එය අනුව එහිදී ආරක්ෂාව ජාතිකාරක්ෂාවඒවගේම පවතින්න වූ ගැටුම් කාරිතත්වය සහ යුධමය වාතාාවරනය නැතිනම් යුදධමය කරනය මිලිටරයිසේෂන් හමුදා කරණය. මීට අමතරව අභ්‍යන්තරිික බහිරව සිදනාව යම් ගට්ටනයන් පිළබඳ ඒවගේ සිදුවන මානව හිමිකම් කඩවීම දේශපාලන අස්ථාවරත්වයන්. නිෙස් කතෝ සිදුවන්නාව ප්‍රචන්්ඩත්වයඒවගේ හමුදාවේ වියදම් සහ සමස්ද ජාතික නිෂ්පාදනින් හමුදා පිරිවයි මෙකාරණාපාධක කරගන්නමින් මෙහිදී රටවල් එකසි හැටතුනක් වර්ගී කරණය කරු ලබනවා. එ අනුව ආරක්ෂාව සහ ජීවත්වීමට නුසුදුසුම රාජ්‍යයේ සිට රටවල් එකසිේ හැටතුනා පෙළගැස්වීම සිදු කරුණු ලබනවා. එය අන්ුව ලෝකයේ බිහිසුනුම රාජ්‍යය විදියට දැනට හඳුනා ගෙනතිබෙන්නේ ඇස්ගනිස්ානයයි. ලුණු තුන්දහස් හයිසියතිස් එකක් හිමි කරගනිමින් ඇෆගනිස්ථානය ලෝකයේ ඉතාමත් බිහිසනුම රාජ්‍ය බවට පත් වෙලාතිබෙනවා. ඇෆගනිස්ථානය මේ තැන දෙදහස් විශ්ස දෙදහස් විසයක කෙන වර් දෙකේදීීමම ලබාගෙන නැති අතර විශේෂයෙන්ම විියුද්ධෙහි සිදුවන මරණ තත්ත්වය එවගේම පවතින්නාව ත්‍රස්තවාදය පාදක කරගැනිමින් ලෝකේ කිසිදු රටක නැති ප්‍රච්නත්වයක් ඇති රාජ්‍ය ලෙස ඇෆ්ගනිස්ානය නම් කරතිබෙනවා. දෙවන තැනට සිින්නේ ඒෙමන අයයි. ඒමන් රාජයේද මේ වනවිට බරපතල කඩා වැැටීම් සිදදු ඇති අතර එක්සත් ජාතීන්ට අනුකූලව ලෝකයේ දැවන්තම මානුෂය අරබුදය පවතින්නේ ඒමන් රාජ්ජේ. වසර පහක්පුර අකණ්ඩව පවතින්න වූ සටන්කාරීතත්වේ නිසා මිලියන හ ලක්ෂ හතලිස්සුන කටාසන්න ජනතාව තමන්ගේ රාජ්‍යයෙන් නික්ම ගොස්තිබෙනවා. මිලියන දාහතරක ජනතාවන් මේ වෙද්දි කුසගන්නෙන් සහ විධාකාරයේ රෝගී තත්වයන් හින් මරණයට පත්තීමට නියමිතවති වෙන. වගේමතමයි සේද අසුවක ටාසන්න ජනතාව සමස්ස ජනගහනයෙන් මේ වෙද්දිී මානුෂය ආධරයක්ේ ජීවත් වෙන්නේ. ීට පෙ ලියන හතරක ටාසන්න පිරික් පිළබඳ අප සඳහනක් කල ඕන් කුසගන්න සහ විද ෝග ාදවලට ොර වෙමින් ජීවිතය දැඩිය රක්ෂිත ැන පසවුවනවා. තුන් න ස්ථාන හිම වන්නේ සිරියාවටයි. සිරයාාවේ ලෝකේ තුන්ගනි දරුණුණුම භය රමරාචයි. සිරියාව පවතිාබූ සිවල් යුද්ධ නිසා දෙදහස කොළ හයි මාර්ත මාසේ සිට මේ මොහොත වන විට විසි එක්වන ශතවර්ශයේ දරුණුතුමත් දෙවන යුද්ධ ක්‍රියාත්මක වන්නේ එම රාජ්‍යය තුළයි. තෙදහස් දහනේත් ලක්ෂ පනස් හතකටාසන ජනතාවක්සිරියාවෙන් නික්ව වයනවා ලක්ෂ හැටකටාසන්න ප්‍රමාණයක් මේ වෙද්දි අභ්‍යන්තරව නිවෙස් අහිමිවීජීවත්වනවා. හතර් වනස්ථානය දකුණු සුඩානයයි. යනුව දකුණු සුඩානය තැවන්ත දේශපාලික යදම අබුදවට මමුහනදදුන රාජා. ඒයුව ජනතා නැගී සිටම් ප්‍රචන්ඩකාරි අර්බුද ඒවගේම මංකොල්ලකෑම් වංචා පහරදීම් ඒවගේ කිබ්නැපින්න් ස එමන තරම් පැහරගැනීමම්ඒ වගේ යුදමේශය පවතිනාව ගැටුම් රජයට විුද්ධ ඇතිව වන්න ව කැල්ිකාරි කහ්ඩය. එනිසා නීතියේ ඒ පාලනකින් තොරව ග්‍රාත්මකව රාජ්‍යයක් ලෙසත් ඒවගේම නගරයේ අගනුවර ජුබා සම්පූර්ණ රාජ්‍ය පාලනින් තොරව ප්‍රචන්දත්තටමුණු රජ්‍යයක්ලෙස දකුණු සුඩානය හඳුනාගන්නවා. ප අස්වනස්ථානයේ පත්වන්නේ ඉරාකයාය. ඉරාකෙත් මේ වන විට පවතින්න ාවඋත්ය ගත්විට දී අභ්‍යන්තක සහ ාහහි ගටනයන් බොහෝමයක්ක්සිද වනවා විශේෂම ISIය ොස්සවාදීන්ගේ ක්‍රියාාවලිය නිසා සිවිල් ජනතාව ගාතනය කිරීමන්. එවගේ ඉරක්ක හමුදාවල ක්‍රියාකාරිත්වයත් මානවිහෙමිකම් කඩවීමන්. ඒවගේම කාන්තා අයිතිවාසිකම් බිද වැටීමන්. ඒ වගේ එක්ස අමරිකා එක් ජනපද පුරවසියන්ටය හිව සිදුකරතිබන්න උ ප්‍රචන්්ඩ අත්වය පහැර ගැනීම. මෙසිියලුදේත් සමගින් ඉරක්කය ලෝකේ පස්වන තැන පසුවනවා. මිට අමතරව සෝමාල්ලියාව එවගේම කොංගෝරාජ්්‍යය, ලෙබියාව ෙට ිකන් පලික් මධ්‍යම ්‍රිකානු ජනරජයේ, රෘසිියාව සුඩානය වනිසූනාව උතුරු කොරියාව. මෙහි අන්තර්ගත අන රටවල් එය අනුව විශේෂෙන්ම සහන්කනොනට ඇෆකනිස්ානය සිරියාව දකුණු සුඩානය ඒෙමනය ඉරාකය ෝමාලියාව ෆ්‍රිකන් රප්ලික් ලිබිය ොන්ගෝ රුසිියාව ලෝකෙ රුසියාාවත්ය එවැනිියාව හනමක පාකිස්ථානය තුරකිය සුඩානය යුක්‍රේණය උතුරුකොරියාව නයිජීරියාව, ලෙබනන් ඊස්්‍රයිලිය මාලි වනිසිවුලාාව, කොලුම්බියාව පලස්ථීනය ඉන්දියාව ලෝක ගත්විද ශ්‍රායිල තිබෙන්නේ දහ අටව වනස්ථානයේ ඒවගේ දහනමොනස්ථානයේ මාල රජ්‍යයක්ත් වනිසි ලාාවව විසිවනස්ථාන ඉන්දියාව විසි තුන්වනස්ථානය මේ පැලගැස්සිීමම සිදු කරන්නේ අෆ්ගනිස්ානයගේ සිට ඒක කියන්නේ නුසුදුසුක් කිරීමේ පිළිවෙතත එක නුසුදු සු භාවිතේ අගිනිස්ානය දෙවනට වන රාජක් ඒ වගේ විසි පස්වනයයට නුදුසු රාජචව විරන සිතුව ඉන්දියාව විසි පස්වනයට ඉරානය ඒවගේ මතමයි. විසි අට වනියට ඊජීප්තුව තිස්වනියටට පිලිපීනය, තිස් දෙවනිට සිම්ාබ්්‍යේ තිස්තුවිනයට ඉතිෝපියාව, තිස් හතරවිනිට අසර්භහිජානය තිස් පස්වනයට සෞදධ්‍යරපිය, තිස් හවිනියට එක්සත් රජානය තිස් හත් වනයට දුණුව ප්‍රකාබද ක්‍රියාත්මක වවා තිස් නම්ම වනස්ථානයේ මියන් මහරය ක්‍රාත්මක වනවා. මය අතරතුයේේද ශ්‍රීලංකාවප පිළිබඳ තපයබවද නියොම කරවා. ය අනුව ශ්‍රී ලංකාව මේ වෙද්දි වාර්තාාවීති වෙන්නේ අනු එක්වන ස්ථානයේ. සි ැතතුක් ලටබල්ල අතර අනු ක් වනස්ථාන මයි ලන් කවපසුුවන්නේ ජීවත්වීම සඳහා වඩාත්ම සුදුසුරජ්‍යයන් ගත්තොත් වාත්ම සුදුසු ආරක්ෂාවතින් යහපත් මානවිමිකම් කඩවිීමල තොර ඉතාමත් යහපත් රජ්‍ය ලෙස හොඳම යහපත් රාජ්‍ය ලෙස පිසැ එකනොමේ කින්න්ඩෙක්සේ වාර්තාාවටනුව අයිස්ලන්තය තමයි එතැති වෙෙන්නේ ඊට පස්ස හොඳම රාජ්‍ය වවෙෙන ्यව සිලන් වගේම තුන්විනියට පොතු ගාලය හතර විනියට ස්ක්‍රියාව හ ෙන් හක සහ හයිවනිියට කැනඩාව ලෝක ජීවත්තීමට සුදුසුම රටවල් විදිහයට ගත් විට දී ප්‍රචන්් ත්තය ්‍රස්තවාද මානු හිමිකම් කඩවීම සිියල දේවල් අඩු රටල් දිට හයිවනස්ථානේ කැනඩාව. හත්තුනස්ථානේ සිංග්පුරුව. අටව වනස්ථාන ොල්වෙෙනියාව නමවනස්ථාන ජපානය දසවනස්සානයේ චෙක් න රජය. එකළු වනස්ානයේ විි්ස ලන්තය ොස්වනස්ථාන යිලන්තය. හතුනනස්ාන ഓස්ට ්‍රේියයාාව හතරවන ස්ාන ෆල් ලන්තිය. හලවනස්ථානයේ බූාය දාසව වනස්ථානයේ මලේශාව. ද හත්ව වනස්ථානයේ නෙදර්ලන්තය දහට වනස්ථානයේ බෙල්ජියම දහ නවවනස්ථානයේ ස්වීඩනය විසි වනස්ථානයේ නෝවේ රාජ්‍යයද ක්‍රියත්මක වනවා. ඒය අනුව ඔබට තීරණය කරන්න පුළුවන්. ලංකාාවෙන් ඔබ යන්න බලාපොරොත්තුව වෙන රාජ්‍ය කුමක්ති කියෙනනදේ. මොකද මේ රටේ අනාගතය පිළිබනතියෙන්නේ කලු චිත්‍රයක්. අදවිද්දී අපි ඊලාගට ගෙනවා වඩියෝව. ඒතන ප්‍රධානය කෙිදරව කරනවා සුදු පිරුවට ඇඳගත් අපේ නායකින්ගේ කෙරවාාව. හැට නමලක්ෂයක් සේම සමස්ත ජනතාවම එක බලාපොත්තුවකින් ස්ිස්ටම් චේන්ජකට චන්දදුන්නා. හැබැයි අදවෙද්දී පව පරිබෝ අධිකාරය ප්‍රධනක කර හෙළිදරවෙන්. පිටැග හිරිටනවා. සතුෝසට ගේන සුදුලූුණු කන්ටේන් ර් ටික සතුස වෙනයායට විකුන්ලලා ඒ මිනිස්සුගියෙන් සතුස ිලදීගන්න තරම් ජඩ නිලදහරින් ඉන්න සල්දිි වලට මුළු ජීවිතේම ආත්මේ පාවලදීපු නිලදහරිනිීන රටක්මේක එනිසා එවැනි දූෂිත රටකින් මිදී පලායාම් හැර. න්නට ව විකල්යක් නෑහ. මේ සරේ අන්තිම චාන්සික කියලනෙ කොයි කවුරු චන්දදුන්නේ හැබැයි අද වෙද්දී මේ අත්ව තිබෙන ඉරනම අපි කෙසේ නම් විසඳාගන්නද. ඔබ යන කැමතිම රට තෝරගන්නන්නේයි අපි මේ පනිවිදිය ඔටගෙන.